ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ඊටි අපි YouTube නාලිකා මගින් ඔබ වෙත ගෙන එන බවන් දහසක් සාකච්ඡා කිරීමේ වැඩසටහනේ තවත් පියවරක් සමගිනුයි ඔබ අදත් මේ සම්බන්ධ වී සිටින්නේ. විශේෂයෙන්ම ඔබගේ උසස් පෙළ විභාගයේ දින 100කට පෙර සිට ආරම්භ කරපු මේ වැඩසටහනේ පියවර 50ක් පසු කරමින් අපි ඔබ වෙත විශ්වාසයක් ඇති කරගනිමින් මේ වැඩසටහන පවත්වාගෙන ආවා. දිනපතා රාත්‍රී 9:30ට ඔබට දිනේ සාකච්ඡා කරන බහුවන්න ප්‍රශ්න වලට අදාළ ප්‍රශ්න පත්‍රයේ Google link එක ඔබට ලැබෙනවා. ඒ අනුව එම ප්‍රශ්න පත්‍රය ලබාගෙන ඔබට පිළිතුරු සපීමේ අනතුරු එම පිළිතුරු පරීක්ෂා කරගෙන එන අනතුරුව මෙම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට එකතු වීම ඔබට වඩාත් ඵලදායි වෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔබ කැමති නම් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න රාත්‍රී 9:30ට ලබා දෙන ප්‍රශ්න පත්‍රය ඔබ ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබගේ MCQ දහස ලෙස යොදා ඔබගේ නම සමග WhatsApp පණිවිඩයක් අප වෙත යොමු කරන්න. ඉන් අනතුරු ලැබෙන උපදෙස් අනුව කටයුතු කිරීමෙන් අපගේ වැඩසටහන සමග එකතු වෙමින් ඔබගේ ප්‍රතිඵලය තවදුරටත් සංවර්ධනය කර ගැනීමට මේ ඉදිරි දින 50කට ආසන්න කාලය ඔබට ප්‍රයෝජනවත් වේවි කියලා මම විශ්වාස කරනවා. එhmenan වැඩිදුර කතා නොකර අපි යොමු වෙමු අද දිනේ බහුවන් ප්‍රශ්න විවරණයට. ප්‍රශ්න අංක 11 අද දිනේ කතා කරන පළවෙනි බහුවන් ප්‍රශ්නය ධම්මල් මැනුම වඩාත් යෝග්‍ය වන්නේ. සාමාන්‍ය අපි කතා කරනවා ධම්මල් මැනුම කියලා කියන්නේ අපේ විෂය නිර්දේශය තුළ ඉංජිනේරු බිම් මැනුමේ කතා කරන මැනුම් වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් තමයි ධම්මල් මැනුම, අනිත් එක තමයි තියෝඩ ලයිට් මැනුම. ඊට අමතරව මට්ටම් ගැනීම කියන සිද්ධාන්ත කොටස් තමයි අපි ප්‍රධාන වශයෙන් ඉංජිනේරු බිම් මැනුම යටතේ ඔබ සමග සාකච්ඡා කරන්නේ. ඒ අනුව ධම්මල් මැනුම වඩාත් යෝග්‍ය වන්නේ අපි සාමාන්‍යයෙන් තීරි වලට ගණන්නේ ඔබට තැනිතලා ප්‍රදේශයකට, ඒ වගේම ප්‍රමාණයෙන් කුඩා, ඒ වගේම සංකීර්ණ දත්ත වලින් තොර ඉඩමකට. එතකොට සංකීර්ණ දත්ත කියලා කියන්නේ ළඟින් පිටි කොණගිලි ගොඩක් තියෙන භූමියක අපිට තරමක් අපහසුයි. විශේෂයෙන්ම කුඩා ඉඩ ප්‍රමාණයක තියෙන පාසලක් වගේ තැනක් ගත්තොත් එහි කොණගිලි රාශියක් තියෙනවා. ඒ වගේ වෙලාවක අපිට මැනුම් රේඛා පිටුවා ගනිමින් එම ඉඩම තුළ ත්‍රිකෝණ දැලිසක් පිටුවා ගනිමින් ඉඩමේ බිම් මැනුම සිදු කිරීම සඳහා ධම්මල් මැනුම යොදා ගැනීම ප්‍රායෝගිකව තරමක් අපහසුයි. නම් අපි බලමු දීලා තියෙන පිළිතුරු. ප්‍රමාණයෙන් කුඩා විවෘත ප්‍රදේශවලටය, ප්‍රමාණයෙන් විශාල අඩු දත්ත සහිත බිමකටය. ඒතර ප්‍රමාණයෙන් විශාල අඩු දත්ත සහිත ඉඩමක් කිව්වහම ප්‍රමාණයෙන් විශාල ඉඩමකට අපිට මේක භාවිතා කරන්න බෑ. ඒ නිසා මේ ප්‍රකාශනය වැරදි. ඒ වගේම ප්‍රමාණයෙන් විශාල සයත් ඉවත් කරන්න පුළුවන්. ප්‍රමාණයෙන් කුඩා නමුත් සංකීර්ණ දත්ත සහිත ඉඩමකදී අපිට භාවිතා කරන්න බෑ. දත්ත සරල වෙන්න ඕනේ. ගොඩාක් සංකීර්ණ දත්ත තියෙනවා නම් අපිට ධම්මල් මැනුම යොදා ගන්න බෑ. සංකීර්ණ දත්ත රහිත කඳු බෑවුමක පිහිටි ඉඩමකටය. ඒතර කඳු බෑවුමක් වගේ තැනක් ගත්තාම මේ වගේ තැනකදී අපි ටමට්ටම් ගන්නකොට ධම්මල් මැනුම යොදා ගනිද්දී අපිට ධම්මල තිරස්ස එලන්න සිද්ධ වෙනවා. එතකොට මේ වගේ වෙලාවක අපිට මට්ටම් යටි ළඟින් තියාගෙන මේ විදිහට පඩිපේලි ආකාරයට තමයි තිරස් දිග මැන ගැනීම සිදු කරන්න වෙන්නේ ආනත ඉඩමකදී. ඒ නිසා කඳු බෑවුමක් සහිත ඉඩමක් සඳහා ධම්මල් මැනුම අපිට ප්‍රායෝගිකව යොදා ගැනීම තරමක් දුෂ්කරයි. යොදා ගන්න බෑ නෙමෙයි, යොදා ගන්න තරමක් දුෂ්කරයි. ඒත් මේ වගේ වෙලාවක මෙතන ඉඳලා ඒ වල ඉඳලා සීලක්ෂර තියෙන තිරස් දුර මැන ගන්න ඕන නම් අපිට මේ විදිහට කෑල්ලෙන් කෑල්ල මැනගෙන ඇවිත් තමයි අපිට මේ දිග හොයා ගන්න වෙන්නේ. පොඩ්ඩ ඒ සී දිග සමානයි කියලා අපිට ගන්න වෙන්නේ. අපි හිතමු මේ දිග සිම්පල් A, මේ දිග සිම්පල් B, මේ දිග සිම්පල් C නම් A ධන B ධන C විදිහට තමයි අපිට ඒ සී අතර තිරස් දුර මැන ගන්නට වෙන්නේ. ධම්මල් මැනුම ආනතිඩමක යොදා ගන්නවා. ඒ නිසා යත් තරමක් අපහසුයි. ඒ නිසා වඩා සුදුසු වන්නේ ප්‍රමාණයෙන් කුඩා විවෘත ප්‍රදේශවලට, එහෙම නැත්නම් සංකීර්ණ දත් වලින් තොර ප්‍රදේශවල තමයි ධම්මල් මැනුම වඩාත් යෝග්‍ය වන්නේ. ඊළඟට අපි බලමු 12 වෙනි ප්‍රශ්නයත් ධම්මල් මැනුමට අදාළව තමා යොමු වන්නේ. පියවි ඇසින් බලා මිනුම් ලබා ගත හැකි උපරිම අනුලම්බ දිග වන්නේ. අපි දන්නවා ඔබ දැනගන්න ඕනේ ධම්මල් මැනුමේදී අපි භූමිය තුළ ත්‍රිකෝණ රාමුවක් පිහිටවා ගන්නවා. ඒ ත්‍රිකෝණ රාමුවේ තියෙන එක් පාද දිගේ අපි ප්‍රධාන ධම්මල යොදමින් අපිට අවශ්‍ය දත්තවල තියෙන දුරවල් අනුලම්බ දුරවල් විදිහට මනිනවා. එසේ අනුලම්බ දුරක් මැනීමේදී අප විසින් පියවි ඇසින් එම අනුලම්බ දුර මනිනවා නම් පියවි ඇසින් කියලා කියන්නේ මිනුම් පටියක් ආධාරයෙන් පියවි ඇස උපයෝගී කරගෙන අනුලම්බ දුරක් ගන්නවා නම් අපිට ලබාගත හැකි උපරිම අනුලම්බ දුර මීට 15ක් වෙනවා. ඒතර නිවැරදි පිළිතුර වන්නේ පිළිතුර අංක 4. එතකොට අපිට ධම්මල් මැනුමේදී යම් කිසි ලක්ෂයක ඉඳලා ධම්මල් රේඛාවකට තියෙන උපරිම දුර මීට 15කට අඩු වෙන විදිහට තමයි
අපිට අනුලම්භ දුරවල් ගන්න වෙන්නේ. මොකද ඊට වඩා ගොඩක් දුර අනුලම්භයක් ගත්තොත් එහෙම අනුලම්භයේ තියෙන නිවැරදිතාවය අඩු වන්නට පුළුවන්. ඊළඟට අපි යොමු වෙමු 13 වෙනි ප්‍රශ්නයට. මිනුම් පත්‍රයක් සඳහා මිනුම් ඇතුළත් කළ යුතු අනුපිළිවෙල වන්නේ. මිනුම් පත්‍රයක් එහෙම නැත්නම් අපි කියනවා TDS sheet එකක්. TDS sheet එකක් කියලා අපි කියනවා ප්‍රමාණ සමීක්ෂණය. එහෙම නැත්නම් ගොඩනැගිලි සඳහා ප්‍රමාණ ගැනීම කියන විශේෂයකට අදාළව තමයි මේ ප්‍රශ්නේ යොමු වෙලා තියෙන්නේ. එතන මිනුම් පත්‍රයක් සඳහා මිනුම් ඇතුළත් කළ යුතු අනුපිළිවෙල දක්වන රූල් එකක් තියෙනවා. අපි ඒක හඳුන්වනවා Golden Rule in QS කියලා, ප්‍රමාණ සමීක්ෂණයේ රණ්නීතිය කියලා. ඉතින් ඔබ මේ සිද්ධාන්තවලට ඉගෙන ගන්නවා, විශේෂයෙන්ම 13 වෙනි ශ්‍රේණියේ 7 වන ඒකකයේ විදිහට. ඉතින් ඔබ මේ වෙනතුරු ඔබ මෙම ඒකකයේ අධ්‍යයනය කළ නැත්නම් ඔබට හොඳ අවස්ථාවක් තියෙනවා ඊට අපි YouTube නාලිකාවේ ප්‍රමාණ සමීක්ෂණයට අදාළව අයන්නේ සිට සියලු කරුණු ඔබට ඉතා සවිස්තරව පැහැදිලිව නිරවුල්ව පැහැදිලි කරන වීඩියෝ පාඩම් මාලාවක් තිබෙනවා. ඔබට මේ වීඩියෝ පාඩම් මාලාවේ සමහර වීඩියෝ පාඩම් නොමිලේ පරිශීලනය කරන්න පුළුවන්. ඊට අපි YouTube නාලිකාවේ playlist එකට ගියොත් ඔබට QS වලට අදාළ වීඩියෝ ටික හොයාගෙන ඒවා පරිශීලනය කරන්න පුළුවන්. ඊට අමතරව එම විෂය කරුණු වලට අදාළ පෞගී විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න ඇතුළත් වෙනසේ අංග සම්පූර්ණ විදිහට සකස් කරපු අධ්‍යයන පැකේජ් එකක් ඔබට ලබා ගන්නට පුළුවන්. අපි ඒකට කියනවා ස්ටඩි පැක් එකක් කියලා. එතකොට QS පාඩම අදාළ ස්ටඩි පැක් එක ලබාගෙන ඔබට එහි තියෙන අභ්‍යාස වල නිරත වෙමින් එම වීඩියෝ පාඩම් අධ්‍යයනය කිරීමෙන් ඔබට වඩා ඵලදායී දැනුමක් එම පාඩම සම්බන්ධයෙන් ලබා ගන්නට පුළුවන්. ඉතින් යම් කෙනෙක් කැමති නම් එම වීඩියෝ පැක් එක මිලදී ගන්න ඔබට පුළුවන්. WhatsApp පණිවිඩයක් යොමු කරන්නේ ස්ටඩි පැක් කියලා දාලා ඔබට අවශ්‍ය ඒකකයේ සඳහන් කරලා ඊට අදාළ පැකේජ් ලබා ගැනීම සඳහා විස්තර ලබා ගන්න පුළුවන්. ඊන අනතුරුව ඔබට ලබා දෙන උපදෙස් අනුව කටයුතු කිරීමෙන් අනතුරුව එම ස්ටඩි පැක් එක ඔබට ලබාගෙන අධ්‍යයනය කිරීමේ අවස්ථාව ලැබෙනවා. එයත් මතක් කරමින් අපි මේ ප්‍රශ්නේ උත්තර හොයාගන්න යන්. එතකොට ප්‍රමාණ සමීක්ෂණයේදී අපි කතා කරනවා Golden Rule එකේදී, එහෙම නැත්නම් ප්‍රමාණ සමීක්ෂණයේ රණ්නීතියේදී දුවේ පුතේ අපි යම්කිසි මිනුමක් ඇතුළත් කරද්දී අපි හිතමු කොන්ක්‍රීට් එකක් දාන්න තියෙනවා. ඒ කොන්ක්‍රීට් එකේ දිග මීටර් 15ක්, උස මීටරයක්, පළල අපි හිතමු දිග මීටර් 5, පළල මීටර් 5ක්, ඝනකම මීටරයක් වෙන දිග මීටර් 15ක කොන්ක්‍රීට් පටියක් දාන්න තියෙනවා නම් අපි හිතමු පළල මීටර් 5යි, උස මීටර් 1යි, දිග මීටර් 15ක කොන්ක්‍රීට් පටියක් දාන්න තියෙනවා නම් අපි ඒක මිනුම් පත්‍රයක ඇතුළත් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම දිග, පළල, උස යන ආකාරයට. එතකොට ඒක අපි ඇතුළත් කරන්නේ TDS පත්‍රයක පළවෙනි කොලම් එක ටයිම්සින් කොලම් එක වාර ගණන දක්වන තීරුව, ඊළඟ එක ඩිමෙන්ෂන් කොලම් එක, එහි තමයි අපි මිනුම ඇතුළත් කරන්නේ. ඊළඟට එම මිනුම ගුණ කරලා ලබා ගන්නා පිළිතුරු ලබා ගන්න කොලම් එක අපි හඳුන්වනවා S කොලම් එක, එහෙම නැත්නම් sequence කොලම් එක සහ ඊළඟ කොලම් එක description කොලම් එක. ඉතින් අපි මේකේ D කොලම් එකට තමයි මේ මිනුම ඇතුළත් කරන්නේ. එතකොට දිග මීටර් 15ක් නම් අපි ය දශම ස්ථාන දෙකකට නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ 15.0 බිඳුවක් විදිහට. අනේ පළල මීටර් 0.5, එහෙමනම් අපි ඒක ඇතුළත් කරනවා 0.0 පළල මීටර් 5යි කියලා අපි කිව්වේ. පළල මීටර් 5යි නම් 5.0 බිඳුවයි විදිහට දශම ස්ථාන දෙකකට අනිවාර්යයෙන්ම අපි ඇතුළත් කරන්න ඕනේ. ඊට අපි ඝනකම ගත්තේ මීටරයක් කියලා, එහෙමනම් 1.0 බිඳුවයි කියලා දාලා මේ අග්‍යන් ටික ගුණ කරලා අපිට මෙතෙන් උත්තරය ගන්න පුළුවන් 15.75යි. මෙන්න මෙතන ගන්න පුළුවන් 75.0 කියලා මෙහි කොන්ක්‍රීට් පරිමාව ගන්න පුළුවන්. ඒතකොට මේ විදිහට තමයි අපි මිනුම් ඇතුළත් කරන්නේ. එතකොට මේ මිනුම් ඇතුළත් කිරීමේ අනුපිළිවෙල වෙන්නේ දිග, පළල සහ උස කියන පිළිවෙලට තමයි අපි ඇතුළත් කරන්නේ. දිග, පළල, උස ලෙස අනුපිළිවෙල මිනුම් ඇතුළත් කරනවා කියන පිළිතුර දැක්වෙන්නේ පිළිතුරු අංක 3. එහෙනම් නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක 3. ඊළඟට අපි යොමු වෙමු 14 වෙනි ප්‍රශ්නය. යත් ප්‍රමාණ සමීක්ෂණයට අදාළවයි ඔබට යොමු වෙලා තියෙන්නේ. වර්ග මිනුමක් ලෙස මිනුම් නොකරන වැඩ අයිතමයක් වන්නේ. එතකොට ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ, විශේෂයෙන්ම ප්‍රමාණ සමීක්ෂණයේදී අපි ගොඩනැගිලි ඉදිකිරීමට අදාළ විවිධ වැඩාංග සඳහා මිනුම් ගන්නවා. උදාහරණයක් විදිහට පින්තාරු කිරීම වෙන්න පුළුවන්, අත්තිවාරං කාණු කැපීම වෙන්න පුළුවන්, බිත්තියක් බැඳීම වෙන්න පුළුවන්, වහලයක් සකස් කිරීම වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ එක් එක් වැඩ අයිතමේ සඳහා මිනුම් ලබාගත යුතු ආකාරය දක්වන ග්‍රන්ථයක් තියෙනවා. එහෙම නැත්නම් කෝඩ් එකක් තියෙනවා. ඒ කෝඩ් එක පරිශීලනය කරමින් තමයි අපි ඒ මිනුම් මැනීම සිදු කරන්නේ. ඉතින් අපි හඳුන්වනවා SLS 573 1999 කියන වර්ෂන් එක තමයි අපි දැනට අස්පොස් හොස්පිටල් විභාගය සඳහා භාවිතා කරන කෝඩ් එක වෙන්නේ. එතකොට ඒ කෝඩ් එකට අනුව ගඩොල් බිත්ති ඉදිකිරීම සඳහා අපි මිනුම් ගන්න ඕනේ.
ගඩොල් බිත්තිය ගණකම සඳහන් කරලා ගඩොල් බිත්තියේ දිග වැඩි කිරීම උස විදිහට වර්ග මිනුමක් තමයි අපි බිත්ති දිග කිරීම සඳහා ලබා ගන්නෙ. ඒ වගේම තෙත් නිවාරණ වැටිය කියන එක ඔබට මතක් වෙන්න ඕනේ මේ වෙද්දී. DPC කියන එක තමයි තෙත් නිවාරණ වැටිය කියලා කියන්නේ. DPC එක කියන්නේ අත්තිවාරමක කයිරු බැම්මේ ඉහළ පෘෂ්ඨයේ මත අපි මිලිමීටර 20ක් පමණ ඝනකමට 1.93 සිමෙන්ති වැලි බදාමයෙන් බදාම තට්ටුවක් අතුරලා ඒ මත උණු කරන ලද තාර දෙවතාවක් ආලේප කරමින් ඒ මත වැලි ඉසමින් සකස් කරගන්නා ඒකකය අපි හඳුන්වනවා තෙත් නිවාරණ වැටිය කියලා. එතකොට අත්තිවාරමේ කයිරු බැම්මේ ඉහළ තෙත් නිවාරණ වැටියක් යෙදීමේ අරමුණ වන්නේ දුවේ පුතේ. ඒ අත්පොඩ විභාගයේ විවිධ අවස්ථාවල ප්‍රශ්නවලට අහලා තියෙනවා. එතන මේ තෙත් නිවාරණ වැටියේ අරමුණ වන්නේ පොළවේ තියෙන පාංශු ජල මට්ටම ඉහළ යාමත් එක්ක, එහෙම නැත්නම් භූගත ජල මට්ටම ඉහළ යාමත් එක්ක මේ අත්තිවාරම දිගේ ඉහළට ගමන් කරන ජලාංශු කයිරු බැම්මේ ඉහළ පෘෂ්ඨය හරහා බිත්තියට ඇතුළු වීම වැළැක්වීම සඳහා තමයි අපි තෙත් නිවාරණ වැටියක් යොදන්නේ. එතකොට මේ තෙත් නිවාරණ වැටිය මගින් ජල රෝදින තත්වයක් ලබා දෙනවා. ඒ වගේම බිත්තියේ කල්පබැඳ වැඩි කරනවා. ඒ වගේම දැකලා ඇති සමහර බිත්තිවල බිත්තියේ පාමුල ස්කර්ටින් එක ආසන්නයෙන් පතුරු ගැලවෙනවා. ඒ හරිය දිලීර වගේ දේවල් වර්ධනය වෙනවා, පාසි බැඳිලා තියෙනවා. ඒකට හේතුව අර තෙතමනේ බිත්තියට උරා ගැනීම. එතකොට තෙතමනේ බිත්තියට උරා ගැනීම වැළැක්වීම සඳහා තමයි මම තෙත් නිවාරණ ඒකකය යොදන්නේ. එතකොට තෙත් නිවාරණ ඒකකය සඳහා අපි මිනුම් ගන්නෙ කයිරු බැම්මේ පළල වැඩි කිරීම, මුළු කයිරු බැම්මේ දිග කියන විදිහට තමයි අපි මයින්නේ. එතකොට පළල වැඩි කිරීම දිග කියලා කියන්නේ වර්ග මිනුමක් විදිහට තමයි ඒ මයින්නේ. වර්ග මීටර්ස් වලින් තමයි මිනීම කරන්නේ. අර බිත්තියක් අපරාරු කිරීමේදී අපි බිත්තියේ පළල වැඩි කිරීම උස විදිහට තමයි මිනුම් කරන්නේ. එතකොට අපිට පේනවා දිග පළල වැඩි කිරීම උස කියලා කියන්නේ වර්ග මිනුමක් ලැබෙන්නේ. ඒ වගේම බිත්ති උළු ඇතිරීම, එහෙම නැත්නම් අපි කිව්වොත් වෝල් එකේ ගෙබිම සකස් කිරීමෙන් තමයි බිත්ති උළු ඇතිරීම. බිත්ති උළු ඇතිරීම ගහම වෝල් එකේ උළු ඇතිරීම. එතකොට අපි දන්නවා වෝල් ටයිල් කරනවා අපි සාමාන්‍ය හොස්පිටල් වල බාත්รูම් වල වගේ දැකලා ඇතියෝ දැකලා තියෙනවා ඔබ. වෝල් එකට අපි ටයිල් අල්ලනවා. එතකොට වෝල් ටයිල් ඇල්ලීමේදීත් අපි ටයිල් අල්ලන ප්‍රදේශයේ දිග වැඩි කිරීම බිත්තියේ උස විදිහට වර්ග මිනුමක් විදිහට තමයි මිනුම් කරන්නේ. එතකොට පතුල් පටිය කියන එක අපිට මතක් වෙන්න ඕනේ. මේ අත්තිවාරමක කයිරු බැම්ම උඩ බිත්තිය බැඳලා බිත්තියේ නිවසේ අභ්‍යන්තර පැත්තේ අපි කපරාරු කරද්දී පහළ ප්‍රදේශයේ අපි පොඩි පටියක් සකස් කරනවා. අපි එම පටිය තමයි ස්කර්ටින් එකක්, එහෙම නැත්නම් පතුල් පටිය කියලා හඳුන්වන්නේ. එතන මේ පතුල් පටිය යෙදීමේදී අපි මේ මිනුම් කරන්නේ පතුල් පටියේ දිග, එහෙම නැත්නම් ගෙදර කාමරයක් ගත්තොත් එහෙම කාමරයේ පතුල් පටියේ යෙදෙන ප්‍රදේශයේ වට ප්‍රමාණය දිගක් විදිහට තමයි අපි මයින්නේ. පතුල් පටිය සඳහා මිනුම් ගන්නෙ දික් මීටර්ස් වලින්, එහෙනම් මීටර් විදිහට. ඒ නිසා වර්ග මිනුමක් ලෙස මිනුම් නොකරන අයිත මේ වන්නේ පතුල් පටියේ යෙදීම කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වන්නේ. පිළිතුරු අංක 4 තමයි නිවැරදි පිළිතුර වන්නේ. ඊළඟට යමු යමු දිනේ 5 වෙනි ප්‍රශ්නයට. ප්‍රධාන වර්ෂණ ක්‍රමයක් වන්නේ, එතන මෙහි දක්වලා තියෙන ක්‍රම පහම වර්ෂණ ක්‍රම. වර්ෂාව, තුෂර, මීදුම, තුහින, හිමපතනය කියන මෙම ආකාර රාශියෙන් අපට වර්ෂාව ලැබෙනවා, වර්ෂණය වෙනවා. එතකොට එහි වැඩියෙන්ම ජල ප්‍රමාණයක් පොළවට එකතු වෙන්නේ, එකතු වෙන ක්‍රමය තමයි අපි ප්‍රධාන වර්ෂණ ක්‍රමයේ විදිහට සලකන්නේ. එතන වැඩිම ජල ප්‍රමාණයක් අපිට පහසුවෙන් භූගත ජලයට එකතු වන්නේ වර්ෂාවමගින්. ඒ නිසා ප්‍රධානම වර්ෂණ ක්‍රමයේ විදිහට අපි හඳුන්වන්නේ වර්ෂාව, එහෙම නැත්නම් වැස්ස. නිවැරදි පිළිතුර වන්නේ පිළිතුර අංක 1. විශේෂයෙන්ම මූලික සිවිල් තාක්ෂණ විද්‍යාව අදාළ පාඩම් ඒකක 4ක් විතර තියෙනවා අපේ විෂය නිර්දේශයේ 12 ශ්‍රේණියේදී මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදය. ඒ වගේම 13 ශ්‍රේණියේදී ඉංජිනේරු බිම් මැනුම, ගෘහස්ත ජල සම්පාදනය හා කසල අපවහනයේ ඊළඟ ඒකකයේ සහ ගොඩනැගිලි සඳහා ප්‍රමාණ ගැනීම සහ ඒකක මිල සකස් කිරීම කියන ඒකක ටික සිවිල් තාක්ෂණ විද්‍යාව අදාළ ඔබට ලැබෙන ඒකක. විශේෂයෙන්ම ඔබගේ අසුබුසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රය සකස් වෙද්දී මෙම සියලු ඒකක ආවරණය වන විදිහට ඔබට බහුවන ප්‍රශ්න 14ක් පමණ ලැබෙනවා පේපර එකේදී. ඒ නිසා ඔබ මෙම ඒකක පිළිබඳව තියුණු දැනුමක් ලබා ගැනීම ඔබට වැදගත් වෙනවා. බහුවන ප්‍රශ්න පත්‍රයට හොඳින් පිළිතුරු සපයන්න. ඒ විතරක්ම නෙමෙයි, රචනා ප්‍රශ්න පත්‍රයේ සිවිල් තාක්ෂණ වේදිර අදාළව ප්‍රශ්න 2ක් යොමු වෙනවා. මෙම ප්‍රශ්න 2 බොහෝ විට සකස් වන්නේ ගෘහස්ත ජල සම්පාදනය හා කසල අපවහනයත්, 12 ශ්‍රේණි ශ්‍රේණියේදී ඔබ ඉගෙන ගන්න ලබන මූලික ගණිත තාක්ෂණ වේදයත් කියන විෂය ඒකක 2 මූලික කරගෙන එක් ප්‍රශ්නයක් බොහෝ අවස්ථාවලදී පසුගිය විභාග අධ්‍යයනය කරද්දී, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරද්දී ලැබෙනවා ඔබ දැකලා ඇති. ඒ වගේම ඉංජිනේරු බිම් මැනුම සහ
ඒකක මිල සකස් කිරීම නැත්නම් ගොඩනැගිලි සඳහා ප්‍රමාණ ගැනීම සහ ඒක මිල සකස් කිරීම කියන ඒකක දෙක මූලික කරගෙන තමයි ඊළඟ රචනා ප්‍රශ්නය ඔබට නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා මෙම පාඩම් ඒකක හතරම ඔබට විභාගයේදී ඉතාමත් වැදගත් වෙනවා. වැදගත් පාඩම් ඒකක හතරක් කියලා ඔබ හොඳින් කල්පනා කරන්න සහ එම ඒකක වලට අදාළ විෂය දැනුම ඔබ සංවර්ධනය කර ගැනීමට කටයුතු කරන්න. එතකොට එවිට පුළුවන් ඔබගේ ප්‍රතිඵලය තවදුරටත් ඉදිරියට අරන් යන්න මේ මාසයකමාරක විතර ඉදිරි කාල පරිච්ඡේදය තුළ විශේෂම උසස් පෙළ විභාගයේදී ඔබගේ කැපවීම සහ ඔබ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු සපයමින් ඔබ නියමිත කාල සීමාව තුළ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපීමට ලබා ගන්නා හුරුව තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ ඔබගේ ප්‍රතිඵලය සංවර්ධනය කරගන්න. ඒ නිසා මගේ උපදෙස වෙන්නේ දුවේ පුතේ ඔබට ඔබ දැන් විභාගයට යම් යම් තියරි කොටස් ඉගෙනගෙන ඇති සමහරවල් තියරි කොටස් මගේ හඳුන දේවල් ඇති ඔබ ඒ ගැන වරි වෙන්න එපා. මේ වෙලාවේ ඔබට කරන්න තියෙන හොඳම දේ තමයි ඔබ දන්න දැනුම උදව් කරගෙන පහුගිය විභාග ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් ඔබගේ දැනුම තවදුරටත් ප්‍රශ්නයකට පිළිතුරු සැපීම අරමුණු කරගෙන මාකින් ස්කීම් එකක් රෙපර් කරගෙන මේ වගේ විවරණයක් සමග එකතු වෙමින් ඔබගේ දැනුම සංවර්ධනය කරගන්න එක තමයි වඩාත් ඵලදායි වෙන්නේ. විශේෂයෙන්ම මේ විවරණයට ඔබ සම්බන්ධ වුණත් වඩා වැදගත් වන්නේ මේ විවරණයට පෙර ඔබ වෙත ලබා දෙන ප්‍රශ්න පත්‍රය ඔබ තනියම පිළිතුරු සපයලා ඔබට වැරදුනේ කුමක්ද කියන එක පරීක්ෂා කරගෙන ඊට අදාළ පැහැදිලි කිරීම සමග විවරණයට එකතු වුණොත් තමයි පැහැදිලි කිරීම ලබා ගැනීම සඳහා විවරණයට එකතු වුණොත් තමයි ඔබගේ මෙව ක්‍රියාවලිය වඩා සාර්ථක වන්නේ. ඒතර විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් නොමිලේම ලබා දෙන පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල විවිධ විවරණ වැඩසටහන් අපි YouTube නාලිකාවේ playlist එකට ගියොත් ඔබට පරිශීලනය කරන්න පුළුවන්. එයත් මතක් කරනවා paper discussion විදිහට විවිධ ඒකක වඩා අදාළ ප්‍රශ්න සාකච්ඡාවන් සමහර ප්‍රශ්න සාකච්ඡාන් වලට ඔබට නොමිලේම සම්බන්ධ වෙලා ඒවා බලන්න අවස්ථාවක් තිබෙන බවත් මතක් කරනවා. දැන් අපි යොමුවෙමු දිනේ 6 වෙනි ප්‍රශ්නය. ගොඩනැගිලි නීති රීති වලට අනුව සාමාන්‍ය නේවාසික ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය අවම ඉඩමේ ප්‍රමාණය. ඉතින් මේ වගේ දෙයක් නම් ඔබ ගොඩනැගිලි නීති රීති වලට අනුව ගොඩනැගිලි නීති රීති පිළිබඳව යම් අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට මේ නේවාසික ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී අවශ්‍ය අවම ඉඩමේ ප්‍රමාණය විවිධ නගර ප්‍රාදේශීය සභා නගර සභා සහ සුළු නගර සභා සීමාවලදී විවිධ අගයන් ගන්නවා. නමුත් සාමාන්‍යයක් විදිහට ගත්තොත් නේවාසික ගොඩනැගිල්ලක් සඳහා අවම ඉඩමක ප්‍රමාණය පර්චස් 6ක් විදිහට තමයි බොහෝ ප්‍රාදේශීය සභා සහ නගර සභා සීමාවල දක්නට ලැබෙන්නේ. නමුත් සමහර නගර සීමා බල ප්‍රදේශවල අවම ඉඩ ප්‍රමාණය පර්චස් 4ක ප්‍රමාණයක් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අවසර දෙනවා. නමුත් අපි විෂය නිර්දේශය තුළ අපි සාමාන්‍යයෙන් මේ සඳහා සලකනු ලබන වර්ගඵලය වන්නේ පර්චස් 6ක භූමි ප්‍රමාණයක් තමයි ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ඒ කියන්නේ නිවසක් ඉදිකිරීම සඳහා ලබා දෙන උම භූමි ප්‍රමාණය වන්නේ. ඒ වගේම පර්චස් 6ක ඉඩමක ඔබ නිවසක් ඉදි කරනවා නම් ඔබට එම ඉඩම තුල පූජික ටැංකිය සඳහා සහ පෙඟවුම් වල සඳහා වල පිහිටවන්නට සිදු වෙනවා. එතකොට ඒ වගේ වෙලාවක ඔබට ලිඳ සහ පූතික ටැංකිය සහ ගවරවල පූතික ටැංකිය සහ පූතික ටැංකියත් ඉන් නිවර්තන ජලය අපි බැහැර කරන පෙඟවුම් වල විශේෂයෙන් පෙඟවුම් වල සහ ලිඳ අතර පරතරය මීට 15ක දුරක් වෙනත අඩි 50ක දුරක් පවත්වා ගැනීම අපහසු වෙනවා පර්චස් 6ක් වගේ ඉඩමක. ඒ නිසා පර්චස් 6ක ඉඩමක ඔබ නිවසක් ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ඔබට නල ජල සැපයීමක් ලබා ගැනීමට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම වීථි ජල නල සැපයීමක් එහෙම නැත්නම් වෝටර් බෝඩ් එකේ හරි ප්‍රජා ජල සැපයීම ඒකකයකින් හරි ජලය ලබා ගන්නට සිදු වෙනවා. එම ගොඩනැගිලි සැලැස්ම අනුමත කර ගැනීම සඳහා ඉතින් මම අමතර කාරණයක් ඔබට ඒ මතක් කළේ. ඉතින් විශේෂයෙන්ම පළාත් පාලන ආයතනයෙන් ආයතනයට මෙම ගොඩනැගිලි කිරීම සඳහා ලබා දෙන භූමි ප්‍රමාණය යම් යම් විචලනයන් තියෙනවා. නමුත් ඇවරේජ් එකක් විදිහට ගත්තාම සාමාන්‍ය එකක් විදිහට ගත්තාම දැනට පර්චස් 6කම භූමි ප්‍රමාණයක් තමයි නිවාසික ගොඩනැගිල්ලක් එහෙම නැත්නම් නිවසක් ඉදිකිරීම සඳහා ලබා දෙන ආම් වර්ගඵලය වන්නේ. ඊළඟ අපි යොමු වෙමු 17 වෙනි ප්‍රශ්නය. විදුලි කාර්මිකයෙකු නිවසක ගෘහ විදුලි රැහෙන් ඇදීමේදී පිළිපැදිය යුතු නීති හා රෙගුලාසි ඇත. එදී සැලකිලිමත් නොවන කරුණු කුමක්ද? එතකොට අපි දන්නවා විදුලි කාර්මිකයෙක් නිවසක වයරින් එකක් කරද්දී ඔවිසින් IEEE රෙගුලාසි වලට අනුකූලව එම තදදීම කරන්න බැඳී සිටිනවා නීතියෙන්. එතකොට ඒ අනුව කටයුතු කිරීමේදී ගොඩනැගිල්ලක යොදන ස්විච සහ පොළව අතර පවත්වා ගත යුතු පරතරය පිළිබඳව ඊ රෙගුලාසි සඳහන් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්නට සිද්ධ වෙනවා. සැලකිලිමත් විය යුතු කරුණක් තමයි ස්විච සහ පොළව අතර දුර. ඒ වගේම කෙවෙනි පීඩුවීමේදී
කෙවෙනියක් කියලා කියන්නේ ප්ලග් බේස් එකක්, ප්ලග් බේස් එකක් එහෙම නැත්නම් ප්ලග් සොකට් එකක් ගත්තාම මේ සොකට් අවුට්ලට් එකක් හයිවන ස්ථානයට ගෙබින් මට්ටමේ ඉඳලා පවත්වා ගත යුතු අවම දුර මිලිමීටර 150ක අගයක් දක්වලා තියෙනවා ඊ රෙගුලාසි වල. ඒ නිසා එයත් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම විදුලි පරිපථයක තියෙන විදුලි බුබුලු ගණන පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ විදුලි කාර්මිකයෙක් විදිහට. මොකද ඒ විදුලි බල්බ වල විදුලි පරිභෝජනයට ගැළපෙන විදිහට අදාළ බේකර්ස් තෝර ගන්න ඕනේ, MCB තෝර ගන්න ඕනේ. ඒ වගේම මේ සඳහා ඊට ගැළපෙන රැහන් යොදා ගන්න ඕනේ. ඒ නිසා පරිපථයේදී විදුලි බුබුලු ප්‍රමාණය පිළිබඳව ඊ රෙගුලාස් වලදී සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම යම් පරිපථයකදී යොදන්න පුළුවන් කෙවෙනි ගණන පිළිබඳව එම කෙවෙනියේ ඇම්පියර් අගය මත තීරණය කරනවා. ඒතර විශේෂම අපි ගත්තොත් වර්තමානයේදී ඇම්පියර් පහ රවුන්ඩ් තුන් කූරු කෙවෙනි පිටුවානේ නිපත වීම නවත්තලා තිනවා 2018 න් පසුව. නමුත් ඔබ සාමාන්‍යයෙන් පරණ රෙගුලාසිත් එක්ක බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් ඇම්පියර් පහේ කෙවෙනි දෙකක් තමයි අපිට එක පරිපථයකට යොදන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් බල් පහක් සමග එක් කෙවෙනියක් තමයි එක් පරිපථයක් සඳහා නැත්නම් එක MCB එකක් කරා යෙදීමට හැකියාව ලැබෙන්නේ. ඇම්පියර් 13 කෙවෙනි භාවිතා කරනවා නම් ඇම්පියර් 13 කෙවෙනියක් සඳහා තනි MCB එකක් භාවිතා කිරීම තමයි සාමාන්‍ය සම්මතය වන්නේ. ඇම්පියර් 15 රවුම් තුන්කූරු කෙවෙනිය භාවිතා කරනවා නම් එයත් වර්තමාන නිෂ්පාදනය තහනම් කරලා තියෙනවා. ඒකට බොහෝ විට වර්තමාන අපි නිමෙස්වල පතදීම් කරද්දී වයරින් කරද්දී භාවිතා කරන ඇම්පියර් 13 හතරස් තුන්කූරු කෙවෙනිය තමයි භාවිතා කරන්නේ. එතකොට අනිවාර්යයෙන්ම ඔබ කුමන ආකාරයක කෙවෙනියක් භාවිතා කළත් ඊට අදාළව පරිපථයේ තිබෙන කෙවෙනි ගණන අනුව තෝරාගත යුතු රැහන, රැහනේ විස්කම්භය, රැහනේ ප්‍රමාණය සහ ඒ සඳහා යෙදිය යුතු විලායකය නැත්නම් MCB එකේ ප්‍රමාණය තීරණය කරලා යුතු වෙනවා. ඒ නිසා එයත් සැලකිලිමත් යුතු කරුණක්. එහෙනම් IE රෙගුලාසි වලට අනුව සැලකිලිමත් නොවිය යුතු කරුණ වන්නේ සිවිලින් රෝස් සහ පොළව අතර තියෙන දුර. සිවිලින් රෝස් එක කියලා කියන්නේ දැන් අපි සිවිලිමක වගේ තැනක බල්බයක් සවි කරද්දී මේ සිවිලින් රෝස් එක හරහා තමයි අපි බල්බය පෙන්ඩන්ට් එකක් විදිහට දාලා පෙන්ඩන්ට් හෝල්ඩර් එකට තමයි අපි බල්බ එක සවි කරන්නේ. ඒතර අපි මේක හඳුන්වනවා පෙන්ඩන්ට් හෝල්ඩර් කියලා. එතකොට මෙන්න මේක තමයි අපි සිවිලින් රෝස් කියලා හඳුන්වන්නේ, සිවිලින් මල කියලා හඳුන්වන්නේ. එතකොට මේ සිවිලින් රෝස් එකේ ඉඳලා ගෙබින් මට්ටමට පවත්වා ගත යුතු පිළිබඳව නියමයන් දක්වලා නැහැ. ඒ නිසා සැලකිලිමත් නොවිය යුතු කරුණවන්නේ, සැලකිලිමත් නොවන කරුණවන්නේ තුන්වෙනි පිළිතුර. ඊළඟට අපි යමු 18 වෙනි ප්‍රශ්නයට. කිසියම් දාරිත්‍රකයක 470 ලෙස සඳහන් කර ඇත. එයින් ප්‍රකාශ වන අගය වන්නේ. ඒතර දාරිත්‍රකයක අගය කියවීම සඳහා භාවිතා කරන දාරිත්‍රක වර්ණ කේත ක්‍රමයක් තිබෙනවා. ඒ වගේම අංක කේත ක්‍රමයක් තියෙනවා. ඊළඟට අකුරු ඉලක්කම් කේත ක්‍රමයක් ආදී වශයෙන් කේත ක්‍රම ගණනාවක් තිබෙනවා. ඒතර මෙහිදී මේ ප්‍රශ්නේ යොමු වෙලා තියෙන්නේ ඔබට පැහැදිලි වෙන්න ඕනේ දාරිත්‍රකයක 470 ලෙස සඳහන් වෙලා තියෙනවා නම් ඉලක්කමක් විදිහට තමයි මෙහි අගය දක්වලා තියෙන්නේ. ඒතකොට ඉලක්කමක් විදිහට දක්වලා තියෙන අවස්ථාවේදී අපි භාවිතා කරන පළවෙනි ඉලක්කමෙන් සහ දෙවෙනි ඉලක්කමෙන් පළවන සහ දෙවන ස්ථාන පෙන්නනවා වටිනාකමේ. එන අනතුරුව තුන්වෙනි ඉලක්කම මගින් පෙන්වන්නේ ප්‍රතිරෝධක වගේම ಗುಣ කරන්න ඕන 10 බලය කීයද කියන එක. එහෙනම් අපි ගත්තොත් 47 අපි ස්ථානීය අගයන් විදිහට ගන්නවා. 10 ස්ථානීය අගය 47යි, එක ස්ථානීය අගය 7යි විදිහට සලකනවා. 47 අරගෙන තුන්වෙනි ඉලක්කමින් දැක්වෙන්නේ ಗುಣ කළ යුතු 10 බලය. එහෙනම් අපි ලියනවා 10 බිඳුවෙනි බලය. අපි දන්නවා 10 බිඳුවෙනි බලය හෝ x වල බිඳුවෙනි බලය, එහෙම නැත්නම් ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය කියලා කියන්නේ 1යි. ඒතර මෙයාගේ අගය සමාන වෙනවා 1කට. එහෙනම් අපි ලියන්න පුළුවන් 47 වැඩි කිරීම 1. නම් උත්තරය වෙන්නේ 47යි පිකෝ ෆැරඩ්. ඒකට විශේෂයෙන්ම මේ ඉලක්කම් කේත ක්‍රමයේදී සහ අකුරු ඉලක්කම් කේත ක්‍රමයේදී ඒ වගේම ප්‍රධාන වශයෙන් ගත්තොත් වර්ණ කේත ක්‍රමයේදී අපි තුන්වෙනිට දක්වන වර්ණ පටිය, එහෙම නැත්නම් තුන්වෙනිට දක්වන ඉලක්කම මගින් දක්වන්නේ ಗುಣ කරන්න ඕන 10 බලය. එතකොට එම අගයන් මගින් ලැබෙන දාරිත්‍රකයේ ධාරණ අගය ලැබෙන්නේ පිකෝ පැරඩ් වලින්. පිකෝ පැරඩ් කියලා කියන්නේ 10 රින 12යි පැරඩ් කියන එක. පිකෝ පැරඩ් වලින් තමයි අගය ලැබෙන්නේ. එහෙනම් ඔබට පේනවා මෙහි නිවැරදි පිළිතුර වන්නේ 47යි පිකෝ පැරඩ් කියන තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. මම හිතනවා ඔබට ඒ පැහැදිලි වන්නට ඇති කියලා. හැමදෙස්සෙම මේ කලර් කෝඩ් එකෙන් හැදුවා කලර් කෝඩ් එක හරි ඉලක්කම් ක්‍රමය භාවිතා කරද්දී දාරිත්‍රකයේ අගය අපිට ලැබෙන්නේ පිකෝ පැරඩ් වලින්. ඊළඟට අපි යමු 19 වෙනි ප්‍රශ්නයට.
පාද රූපය දක්වා ඇති පරිපථයෙහි සිලිකන් ට්‍රාන්සිස්ටරයක්. එතකොට සිලිකන් ට්‍රාන්සිස්ටරයක් කිව්වම අපට මතක් වෙන්න ඕනේ එහි VBE අගේ බේස් එමිටර් සන්ධිය පෙර නැඹුරු වීම සඳහා යෙදිදු වෝල්ටීයතාවය වෝල්ට් 0.6ක් හෝ 0.7ක් වෙන්න ඕනේ. එතකොට මේ ගැටලුවේ පිළිතුරු අනුව අපට ගෙස් කරන්න පුළුවන් මේ සඳහා යොදා ගන්න අගේ 0.7ක් විය යුතු බව. ඒ ඉතින් ප්‍රශ්න සකස් කර ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් ලබා ගන්න අත්දැකීම අනුව තමයි 0.6ද 0.7ද කියන අගේ අපි යොදා ගන්නට වෙන්නේ. ඉතින් මේ ගැටලුවේ වඩා හොඳයි VBE අගේ දීලා තිබ්බනම්. එතකොට අපි VBE අගේ දීලා නැති අවස්ථාවක සිලිකන් ට්‍රාන්සිස්ටරයක් සඳහා අගේ විදිහට 0.7 හෝ 0.6 පාවිච්චි කරනවා. එතකොට ඊට අමතරව අපිට දීලා තියෙනවා RB ප්‍රතිරෝධකයාගේ බේස් එකට දාලා දෙන ප්‍රතිරෝධකයාගේ සහ කලෙක්ටර් පාදයට යොදලා තියෙන ප්‍රතිරෝධකයාගේ RC වැලියු එක අපිට දීලා තියෙනවා. එතකොට අපි ගත්තොත් මෙන්න මේ කරන්ට් පාත් එක. එතකොට VBE අගේ අපි දන්නවා VBE අගේ 0.7යි. මේ කරන්ට් පාත් එකට අදාළව අපි එක් එක් උපාංගය හරහා විභව බැස්මට අදාළව සමීකරණය ලිව්වොත් V සමාන R ලිව්වොත් එහෙම මේ අග්‍රය සහ සැපියුම් අග්‍රය අතර වෝල්ටීයතාව වෙනස වෝල්ට් 5යි මම කියලනම් VCC සමාන වෙන්නේ පාදවල ලැබෙන ධාරාව මම IB කියලා ගන්නම් සංග්‍රාහකෙන් ලැබෙන ධාරාව මම IC කියලා ගන්නම් එතකොට මට ලියන්න පුළුවන් VCC සමානයි IBRB ධන VBE එතකොට දැන් අපි දන්නවා VCC සැපීම් වෝල්ටේජ් එක වෝල්ට් 5යි වෝල්ට් 5යි IB අපි දන්නේ නැහැ දැනට RB වල අගය 10යි K මම කියෙලිම 10 10න් වැඩි කරලා යනනම් 10000යි කියලා ධන VBE අගය අපි දන්නවා වෝල්ට් 5ක් කියලා එතකොට sorry VBE අගේ දන්නවා අපි වෝල්ට් 0.7ක් කියලා. එතකොට මෙයාගේ අගේ 0.7යි මේ 0.7 සමීකරණය එහා පැත්තට ගියාම 5න් 0.7ක් අඩු කළාම 4.3 සමානයි IB වැඩි කිරීම 10000. නැවත දෙපැත්තම 10000න් බෙදුවොත් එහෙම මට ලියන්න පුළුවන්. 4.3 බෙදීම 10 1 2 3 4 10 4 ඉනි බලය කියලා සමාන IB කියලා. නමට IB වල ගේනවා IB සමානයි 4.3 වැඩි කිරීම 10 ඍණ 4 කියලා. ඊට අමතරව මෙම ගැටලුවේ දීලා තිනවා ට්‍රාන්සිස්ටරේ ධාරාලාභය 100යි කියලා. ට්‍රාන්සිස්ටරක ධාරාලාභය බීටා කියලා ගත්තොත් බීටා වල ගේ 100යි කියලා මේ ගාණේ දීලා තියෙනවා. එතකොට බීටා වල ගේ කියලා කියන්නේ බීටා IB සමාන වෙන්න ඕනේ. බීටා IB සමානයි IC වලට අපෙන් අහන්නේ මේක ක්‍රියාකාරී කලාපයේදී ට්‍රාන්සිස්ටර් ක්‍රියාකාරී කලාපයෙන් නැඹුරු කළ අවස්ථාවේදී IC සමාන වෙනවා බීටා IBට. නම් අපිට IC හොයා ගන්න පුළුවන්. IC සමානයි බීටා වාරයක් IB බීටා වලාගය 100යි 100 වැඩි කිරීම IB වලාගය අපිට ලැබෙනවා 4.3 වැඩි කිරීම 10 ඍණ 4 කියලා. දැන් අපි 100ෙන් වැඩි කළොත් එහෙම මේන් දෙකක් කැපෙනවා. එතකොට 10 ඍණ දෙවෙනි බලයේ ඉන්නේ. එහෙනම් අපි ලියන්න පුළුවන් IC සමානයි 4.3 වැඩි කිරීම 10 ඍණ 2. එහෙම නැත්නම් ලියන්න පුළුවන් 43 වැඩි කිරීම 10 ඍණ 3 කියලා. මම හිතන ඔබට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. 4.3 වැඩි කිරීම 10 නම් මම මෙතන උඩින් ලියලා පෙන්නන්නම් ඔබට මොකද්ද කළේ කියලා. 4.3 වැඩි කිරීම 10 ඍණ 2. මම ආයේ උඩ 10ෙන් වැඩි කළා යට 10ෙන් බෙදනවා. එතකොට මේ 10ට මේ 10 කැපෙන හින්දා සලකන්න පුළුවන්. එහෙම සැලකුවේ නැත්තම් මට කරන්න වෙන්නේ දැන් 10 ඍණ 2නේ තියෙන්නේ. 10 ඍණ 2. එතකොට 4.3 10ෙන් වැඩි කළාම 43ක් එනවා. එතකොට යට තියෙන 10 බලයේ උඩට යදි 10 ඍණ බලයක් වුණාම 10 ඍණ 2 ඍණ 1 කියලා කියන්නේ 10 ඍණ 3 වෙනි බලය වෙනවා. අපිට මේ කැල් එකෙන් සුළු කරන්නත් පුළුවන්. අපිට උත්තරේ ලියන්න පුළුවන් 43යි 10 ඍණ 3 වෙනි බලය වෙනකොට දාන්න පුළුවන් මිලි කියලා. නම් මිලි ඇම්පිය. 43යි මිලි ඇම්පිය කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වන්නේ. පිළිතුරු අංක 4 තමයි නිවැරදි පිළිතුර වන්නේ. 43යි මිලි ඇම්පිය කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වන්නේ. මම හිතන ඔබට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ ට්‍රාන්සිස්ටර් වල අදාළව මූලික සූත්‍ර තමයි අපි යොදාගත්තේ මෙහිදී. IC VCC සමාන IB RB දන VBE කියන සූත්‍රයත් IC සමානයි බීටා IB කියන සූත්‍රයත් තමයි මූලික වශයෙන්
එම ගැටලු සකස් කිරීමේදී අපි යොදාගත්ත සූත්‍ර දෙක වන්නේ. ඒවා මූලික වශයෙන් ඔබ දැනගන්න ඕනේ. එතකොට මේ ට්‍රාන්සිස්ටරය නැඹුරු ගල තියෙන ආකාරය වෙන්නේ ස්ථිර නැඹුරු. එතකොට අපිට පේනවා ස්ථිර ප්‍රතිරෝධකයක් තමයි පාදමට දාලා තියෙන්නේ. සමේ නැඹුරු ආකාරය අපි හඳුන්වනවා ස්ථිර නැඹුරුව කියලා. එතකොට ධාරිතක නැඹුරු ආකාර හතරක් තියෙනවා. මේ ආකාර හතර අනුව ගැටලු විසඳන ආකාර පිළිබඳව ඔබ දැන් අවබෝධයක පසුවිය යුතුයි මේ වන විට. ඊළඟ අපි යමු 20 වෙනි ප්‍රශ්නයට. රූපයේ දැක්වෙන සෙනෙ ඩයෝඩ වල පෙර නැඹුරු වෝල්ටීයතාවය වෝල්ට් 0.6ක් වේ. මෙහි RL හරහා ප්‍රතිදාන තරංගයේ හැඩය හා වෝල්ටීයතාවයේ V out දැක්වෙන රූප සටහන කුමක්ද කියලා අපෙන් අහන්නේ. අපිට පේනවා මේ තරංගයේ V peak to peak, ඒ කියන්නේ උපරිම අගයන් දෙකක් අතර අගය වෝල්ට් 24ක් කියලා දක්වනවා. එහෙනම් එක වක්‍රයක උපරිම අගය සැලකුවොත් එහෙම V peak value එක අපි ලියා ගන්න පුළුවන්. V peak value එක වෝල්ට් 12ක් වෙනවා. ඒක මුලින්ම අපි අඳුර ගන්න ඕනේ. එක් අර්ධයක උපරිම වෝල්ටීයතාවය වෝල්ට් 12ක් වෙනවා. එතකොට අපි ගත්තොත් මෙතෙන්ට ධන අර්ධය ලැබෙන අවස්ථාව, මෙතෙන්ට ධන වෝල්ට් 12ක් ලැබෙද්දී අපිට පේනවා ධන වෝල්ට් 12 කියන්නේ මෙයාගේ පෙර පසු නැඹුරු ආකාරයට යෙදුණු සෙන ඩයෝඩ දෙකක් මෙහි තිබෙනවා. එතකොට සෙන ඩයෝඩ දෙකේ පසු නැඹුරු සෙන ඩයෝඩ දෙකේ සමකය අපිට සලකන්න පුළුවන්. එතකොට මේ දෙන්න ශ්‍රේණිගතව තියෙන නිසා මේ දෙන්න වෙනුවට මේ දෙන්නගේ මගයන්ගේ එකතුව සැලකුවොත් එහෙනම් අපිට එනවා 5 7 3 10 බිඳුලි එකක් ඉතුරුයි. 4 1 5 1 6 වෝල්ට් 6ක් කියලා ලැබෙනවා මෙයාගේ සෙන වෝල්ටේජ් එක. එතන මෙතෙන්ට වෝල්ට් 12ක් ලැබෙද්දී මෙයා හරහා 6ක් 6ට මෙයා හරහා වෝල්ට් 6ක් මේ අග්‍ර අතර කියන්නේ මේ අග්‍රය සහ එතන මම පැහැදිලි කරන පැහැදිලි ලියා ගන්න අකුරු දෙකක් සිම්පල් A සිම්පල් B කියලා. සිම්පල් A සිම්පල් B කියන ලක්ෂ දෙක අතර වෝල්ටේජ් එක වෝල්ට් 6ක තියාගෙන ඉතුරු ධාරාව මෙයා හරහා ගමන් කරවීම තමයි මෙහිදී වෙන්නේ. එතකොට අපි ගත්තොත් මෙයා හරහා වෝල්ට් 6යි. ඊට පස්සේ මෙයාට ධන අර්ධයේදී පසු නැඹුරු වෙලා තියෙන්නේ. එතකොට මේ ධාරිත්‍රකය පෙර නැඹුරු වෙලා තියෙන්නේ. එතකොට මෙයා හරහා ඉතුරු කොටස ගලාගෙන එනවා. එතකොට මෙයා හරහා ගමන් කරද්දී තව 0.6ක් මේ වෝල්ටේජ් එකෙන් අඩු වෙනවා. එතකොට 6 6යි. එතකොට මෙයාට ධන අර්ධයේදී මෙතනින් මෙහෙම එනවා වෝල්ට් 6ක තියාගෙන මෙයා හරහා යද්දී 0.6ක වෝල්ටේජ් ඩ්‍රොප් එකක් සිද්ධ වෙනවා. එතකොට 6යි 0.6ක් විදිහට තමයි අපිට මෙතන වෝල්ටේජ් එක ලැබෙන්නේ. එතකොට මෙයාගේ සම්පූර්ණ වෝල්ටේජ් එක වෝල්ට් 12යි. එතකොට වෝල්ට් 12 නිසා 6.6ේදී මෙයා කට් වෙනවා. එතකොට ඒක දැක්වෙන විදිහට එන්න ඕනේ රූපය. එතකොට ධන අර්ධයේදී වෝල්ට් 6.6ක් මේ ආරා ගමන් කරනවා. අපිට ඍණ අර්ධය ගත්තාම මෙතෙන්ට ධන 6ක් ලැබෙද්දී අපට පේනවා මෙන්න මෙතන තියෙන සෙන ඩයෝඩේ සෙන වෝල්ටේජ් එක වෝල්ට් 5.6යි. එතකොට මෙතෙන්ට ධන වෝල්ට් 6ක් ලැබෙද්දී සරි ධන වෝල්ට් 12ක් ලැබෙදි මෙතෙන්ට ධන වෝල්ට් 12ක් වෙනද ලැබෙනවා. එතකොට මෙයා හරහා මෙයා පසු නැඹුරුව තියෙනවා. එතකොට මෙයා හරහා මේ මෙතන පෙර නැඹුරු ඩයෝඩ දෙකක් තියෙනවා. එතකොට පෙර නැඹුරු ඩයෝඩ දෙක හරහා බැස්ම වෝල්ට් 1.2ක් වෙනවා. සෙන වෝල්ටේජ් එක මෙයාගේ වෝල්ට් 5.6යි. එතකොට 5.6ට එකතු වෙනවා 1.2ක්. එතකොට මුළු වෝල්ටේජ් එක වෙනවා 6යි 2යි 8යි 5යි 1යි 6යි 6.8ක් වෙනවා. මෙතන ධනාර්ධය ලැබෙනවා කියලා සැලකුවොත් එහෙම. එතකොට ඇත්තටම මෙතෙන්දි වෙන්නේ මෙතන ධනාර්ධය ලැබෙනවා නෙමෙයි මෙතන ඍණ ලැබෙන්නේ. ඒ නිසා අන්න මේක ඍණ 6.8යි කියලා කන්සිඩර් කරන්න පුළුවන්. එතකොට ඍණ 6.8ේදී මෙයා කට් වෙන්න ඕනේ. එතකොට දෙවරදි පිළිතුර වෙන්නේ මෙතන වෝල්ටේජ් එක වෝල්ට් 12ක් ලැබෙනවා. එතකොට මේ හරහා සම්පූර්ණ විභවයස්ම වෝල්ට් ඍණ 6.8ක් වෙනවා. එතකොට ඍණ 6.8ක් කැපිලා යනෝනේ. නිවර්දි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2 තමයි නිවර්දි පිළිතුර වෙන්නේ. ඍණ 6.8ේදී මේ තරංගය කට් වෙන්න ඕනේ. ඍණ උපරිමයට යන්න බැහැ. මොකද තුන්වෙනි පිළිතුරේදී දක්වලා තියෙන්නේ මෙයා පහළට යන අවස්ථාව. එතකොට මෙයා පහළට යන්න හේතුවක් නැහැ. එතකොට මෙයාගේ අගය නිවර්දි පිළිතුර වන්නේ පිළිතුරු අංක 2. එතකොට ධන අර්ධයේදී ධන 6.6ක් සහ ඍණ අර්ධයේදී ඍණ
හය දසම අටක් විදිර තමා මෙයාගේ කටෝ ෝල්ඩේජ් එක ලැබෙන මේ විදිර පරිපතය සකස් කළ තින නිවරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක දෙක. මංහිතන ඔබටය පැහැදිලි වන්නට ඇති කියලා. ඔබ කමෙන්ට් තීරුවේ ඔබේ අදහස් එකතු කරන්න ඔබට යම් දෙයක් පැහැදිලුණා නම් නැවත පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ඉදිරි වීඩියෝ වලදී. එහෙනම් දුවේ පුතේ අද දවසේ අපි සාකච්ඡා කළා අද්දිනේ ප්‍රශ්න පත්‍රයට අදාළ බහුවන්න ප්‍රශ්න 10ක්. මම හිතනවා ඉන්න ඔබගේ දැනුමට යම් ඔබගේ දැනුම සංවර්ධනය වෙන්න යමක් එකතු වන්නට ඇති කියලා. ඔබගේ දැනුමට යමක් ලැබුණා නම් ඔබ මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ඒ වගේම ඔබගේ යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ ET අපි YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් ET අපි YouTube නාලිකාව subscribe කරලා ඊට දිනෙන් දින bell icon එක click කිරීමෙන් අපගේ නවතම videos පිළිබඳව ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙන බවත් මතක් කරමින් හෙට සුපුරුදු වේලාවට රාත්‍රී 10ට ඔබ හමු වීමේ අපේක්ෂාවෙන් මෙවැනිම ප්‍රශ්න පත්‍ර විවරණයකින් නැවත හමු වී බලාපොරොත්තුෙන් අද දිනේ ඔබගෙන් සමුගෙන යනවා. ඔබට සුබ රාත්‍රියක් වේවා. ආයුබෝවන්.